ඉතින් මේ ඔගලන්ට බණ කියන්න ඕනේ අතහැරීම ගැන. දැන් හැමෝම උත්සාහ කරන්නේ අතහරින්නනේ. ඉතින් මම ඔගලන්ට කියනවා මෙහෙමයි, ඔගලන්ට අතහැරීම ගැන නෙමෙයි බණ කියන්න ඕනේ අල්ලා ගැනීම ගැන. මොකද මේ වෙනකොට ඔයගොල්ලෝ හුඟක් දේවල් අතහැරලා ඉවරයි. මම කියන්න මොනවද අතහැරලා තියෙන්නේ කියලා. මෙතන කී දෙනෙක් උදේ එලාම් තේල හැරෙනවා? අතිශය බහුතරය. එතකොට ඕගොල්ලෝ මොකද්ද? නිදහසේ නිදා ගන්න තියෙන එක අතහැරලා ඉවරයි. හවුද නැන්නේ? හරි. නිදහසේ නිදා ගන්න තියෙන එක අතහැරලා ඉවරයි. එතකොට ආයෙ අන්තිමට අතහැරින් කියලා කියන්නේ ඕනේ නෑනේ. ඊළඟට ඕගොල්ලෝ කී දෙනෙක් ඕගොල්ලන් ගර ළමා කාලේ තිබිච්ච අර මෙහෙම නිදහස් ගතිය, එන නිදහස කිටියන්නේ ළමා කාලේ, ඒ ළමා කාලේ තිබ්බ නිදහස් බව අතහැරලා දින්නේ කී දෙනෙක් අතහැරලා ඉන්නේ? හා අතහැරලා තින්නේ. හරි. එතකොට ඕගොල්ලෝ කැමති ඒ දවසේ කොහමද ඕගොල්ලෝ දවස ගෙවන්න කැමති? නිදහසෙන් සැහැල්ලුවේ දවස ගෙවන්න කැමති. හැබැයි ඒක එහෙම කරන්න පුළුවන්ද? එතකොට ඕගොල්ලෝ මොකද කරලා තින්නේ? ඒක අතහැරලා තියෙන්නේ නේ? ඕගොල්ලන්ගේ නිදහස ඕගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? අතහැරලා තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලෝ බොහෝ දෙනෙ බොහෝ දෙයක් වෙනුවෙන් ඕගොල්ලන්ගේ ඇතුළාන්ත සතුටක් තියෙනවානේ. ඒ සතුට ඕගොල්ලෝ අතහැරලා නැද්ද ඉන්නේ? ඕගොල්ලන්ගේ ඇතුළාන්ත සතුටක් තියෙනවානේ. ඒක මොකද කරන්නේ? හා මොකද කරලා තියෙන්නේ? ඒක අතහැරලා තින්නේ. හරි. එතකොට ඕගොල්ලෝ සමහරට තරුණ කාලේ ඕගොල්ලන්ට ඕන වෙලාවට පාරට බහලා ගියා, ඕන දෙයක් කරා, කැමති විදිහක් කරා. දැන් මොකද? ඕගොල්ලන්ට ඕන වෙලාවට එළියට බහලා එන්න පුළුවන්ද? ඕගොල්ලන්ට ඕන වෙලාවට ආපහු යන්න පුළුවන්ද? පුළුවන්ද? බැ. එතකොට ඕගොල්ලෝ මොකද්ද? ඒක අතහැරලා තින්නේ. එතකොට ඕගොල්ලන්ගේ මුළු ආත්මයම ඕගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? මේෙන් බලන් ගියන් පස්සේ. හා ඔක්කොම මුළු ආත්මය මොකද කරලා තියෙන්නේ? ආත්මයම පාවා දීලා මුළු ආත්මයම මොකද කරලා තියෙන්නේ? අතහැරලා තියෙන්නේ. එතකොට මුළු ආත්මයම අතහැරලා නම් එතකොට මම ඕගොල්ලන්ට අතහැරීම ගැන බණ කියන්න ඕනේ. කියන්න ඕනේ? ඕනේ නැහැනේ. ඕගොල්ලන්ගේ සතුට, නිදහස සියල්ල මොකද වෙලා තියෙන්නේ? සියල්ල අතහැරලා තියෙන්නේ. හරි. සියල්ල කැප කරලා තියෙන අඩු ගානේ නිදහසේ නිදා ගන්නවත් විදිහක් නැහැ. නිදහසේ කැම ටිකක් ගන්න විදිහක් නැහැ. සමස්තයම සියල්ලම මොකද කරලා තියෙනවද? අතහැරලා තියෙනවා. එතකොට එහෙම අතහැරලා තියෙන පිරිසකට අතහැරීම ගැන මම බල කියන්න ඕනේ. අත්තරි සම්බන්ධ නැහැ. ඒක ඇත්ත නෙවෙයි නතර කරන්න හරියට වෙලා වගේ නේ. ඔව් ඒක තමයි. කියන්න බෑ නේද? කරන්න වෙලා කරන්න ඕන නිසා. එතකොට මම ඇත්තටම ඔයගලන්ට බණ කියන්න ඕනේ අතහරින්නද අපව අල්ලගන්නද? හා ඒ අතහැරීම කරලා තියෙන්නේ ඊට වඩා දේව අල්ලගෙන. හැබැයි ඉතින් ඒව අල්ලගෙනත් නැහැ. අපි දැන් මේ කවුද අපි මේ රංජිත් එක්ක මේ නබම කතා කරගෙන හිටියේ. දැන් එහෙම අල්ලාගෙන හිටියා කියලා දැන් කාට හරි තාත්තා කෙනෙකුට ගෙදර ඇවිල්ලා තමන්ගේ ළමයාත් එක්ක නිදහසේ නිදහස් මානසිකත්වයෙන් ළමයා හුරතල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔළුව නිදහස් කරගෙන පුළුවන්ද? නිදහස් මානසිකත්වයෙන් පුළුවන්ද? ඇත්තටම බෑ. බට ඒ නිදහස් මානසිකත්වයෙන් ඔබ ගෙදර මේ අවසානයේ බිරිඳ සහ ස්වාමිතුල්සේ අතර නිදහස් මානසිකත්වයෙන් අන්තිමට සංවාදයක් ගියේ කවදද? කවුද? අපි අල්ලගෙන ඉන්නවා කියවට මොකද්ද? ඒකක් මොකද්ද? ඒකක් අතහැරීම. ඒ කියන්නේ අපි අර තිබ්බ ඇතුළාන්ත නිදහස ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? අතහැරීම. ඒකට මෙහෙම බලන් ගියාම බොහෝ දේවල් මොකද්ද? කැපට. එතකොට දැන් මම ආපහු ඔයගලන්ට කතා කරන්න ඕනේ ඒ අතහැරීම ගැන නෙමෙයි අල්ලා ගැනීම. මොකක්ද අල්ලගන්නේ? මොනාද උනාද අතහැරිච්චද? හරි. උගාද දේවල් මං ඇරිලා නේ. හරි.
අර ඇතුලාන්තේ තිබ්බ නිදහස සතුට සියල්ල මං ඇරිලානේ. ඒ අතහැරපු දේවල් ආපහු අල්ලගන්නේ කොහොමද කියලා තමයි මම අද කතා කරන්න ඕනේ. නේ? නේ? හරි. එහෙනම් ඉතින් අපි එතනින් නම් පටන් ගමු. හරි. ඕගොල්ලන්ගේ ප්‍රශ්න ටික අහන්න. ඒ ප්‍රශ්න වලට සාකච්ඡා යනකොට අපිට පුළුවන් නේ කොහොමද මේ අතහැරපු දේවල් ආයි අල්ලගන්නේ කියලා. හරි. ඕගොල්ලන්ට බාරයි මේ වෙලාවේ. නිදාසේ ප්‍රශ්න කරන්න ඕන එකක් අහන්න. සමහර අය දැන් කලින් සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච අය ඉන්නේ. එහෙම නැතුව ඕන කෙනෙක් ඉන්නවා නම් අලුතෙන් සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඕන ප්‍රශ්නයක් අහන්න. මේක මේ ධර්ම සාකච්ඡාවක් විදිහට සලකන්නත් එපා. ඕගොල්ලන්ගේ ගෙදරට යාළුවෙක් ආවා කියලා හිතාගන්න. මම ඔබගේ මිත්‍රයෙක් ලෙස සලකන්නේ. ඒක තමයි මට ඕගොල්ලන් මට කරන්න පුළුවන් ලොකුම ගෞරවය. මොකද මම ඇත්තටම ওই හාමුදුරු චරිත රඟපාන්න කැමති නැහැ. හරි. ඒ වගේම ඕගොල්ලෝ අර උපාසක උපාසිකා චරිත රඟපානකොට මම කැමති නැහැ. මොකද ওই දෙකම බොරුවක් කියලා මම දන්නවා. ওই දෙකම තරම් ඕගොල්ලෝ කරන පට්ටපල් බොරුවක් නැති නැහැ කියලා මම දන්නවා. හරි. ඉතින් ඒ රඟපෑමෙන් තොරව ඉතින් ඕගොල්ලෝ බොහොම නිදහසේ ඕගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අහන්න. ප්‍රශ්න තියෙනවා නම් ඒව අහන්න. අපිට හුඟක් දේවල් අමතක වෙනවා. දැන් අපි හුඟක් කළාට අපි මේ ඇයි අපි මේ හුඟක් දේවල් අපි මිලමුදල් හම්බ කරන්නේ ඇයි? හරිද? අපි මේ දේවල් හුඟක් පිටිපස්සේ යන්නේ ඇයි? අන්තිමේදී ගිහිල්ලා අපගේ අවසාන අරමුණ මොකක්ද කියලා බැලුවොත් ඕගොල්ලන්ගේ හදවත දන්නවා. ඕගොල්ලන්ගේ අවසාන අරමුණ තමයි මේ ඔක්කොම කරලා ආයි එන නිදහසේ බොහොම සතුටින් ඉන්න එක. හැබැයි ඕගොල්ලෝ හැමදාම මේ නිදහස මේ සතුට කියන එක අරක වෙන්නේ මොකද්ද කරන්නේ? කැප කරනවා. එතකොට මම කියන්නේ මෙහෙම ඕගොල්ලන්ට අන්තගාමී වෙන්න කියලා නෙමෙයි. හැබැයි ඕගොල්ලෝ බලන්න ඕනේ මේක ලිමිට් එක මොකද්ද කියලා. හරිද? ඕගොල්ලෝ ගත කරන ජීවිතේ ක්වොලිටි එක මොකද්ද කියලා බලන්න. මේ ක්වොලිටි එක රඳාපවතින්නේ, ඒ කියන්නේ දැන් අපි මේ දේවල් දෙකක් කරනවා. එකක් තමයි අපේ කම්ෆර්ට් එකට කරන එක. ඒ කියන්නේ අපේ පහසුවට. අපි දේවල් තියනවානේ අපි ජීවිතේ පහසු. අපි පහසු කරගන්න කරන දේවල්. දෙවෙනි එක තමයි අපේ ඊගෝ එකට කරන එක. අපේ මාන්නේ නඩත්තු කරන්න කරන දේවල්. හරිද? ඇත්තටම මුගක් වෙලාවට මේ අපි සීමාව ඉක්මවා යන්නේ ඕකෙන් කොතනද? මාන්නේ දෙක. එතකොට අපේ මාන්නේ නඩත්තු කරන්න කරන ඒ වගේ අපිට මොකද වෙන්නේ? අර සීමාව මොකද්ද වෙන්නේ? සීමාව ඉක්මවා යනවා. එතකොට මේ මාන්නේ නඩත්තු කරන ඒ වගේ සීමාව ඉක්මවා යනකොට මොකද වෙන්නේ? ඇත්තටම අපේ පහසු නැතු වෙනවා. හරි? එතකොට අපි දැනගන්න ඕනේ මේක මොකද්ද වෙන් කරන්න ඕනේ රේඛාව. මේක අපිට තේරෙනවා. මොකද්ද මේ වෙන් කරන්න ඕනේ රේඛා? එතකොට ජීවිතය කියන්නේ මේ අර මොකද බූරුවෙක් වගේ වැඩ කර කර ඉඳලා හරිද? එහෙම නැත්තම් මේ හරකෙක් වගේ බර වැඩ කරලා එහෙම මැරිලා යන එක නෙමෙයි ජීවිතය කියන්නේ. හරි? ජීවිතය කියන්නේ ඊට වඩා බොහොම සරල. හරි? එතකොට අපි මේ බුඟාත් දේවල් අපේ මේ සරල බව නැති කරගෙන තියෙන්නේ අපි මේක හරියට මේ ජීවිතය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තොත් නැති නිසා. හරි. එන අපිම වරද්දවා වටහා ගත්ත නිසා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. හරි. එතකොට අපි හිතන්නේ මේ ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ කොහොමද ජීවිතේ සාර්ථකත්වයේ කියන එකට ඕගොල්ලෝ මේ මොනවාද නිර්ණායක ඉදිරිපත් කරගත්තේ ජීවිතේට? සාර්ථකත්වයේ කියන එකට. දැන් කියනවා සතුටින් සිටීම. දැන් ඕගොල්ලෝ කියනවා සතුටින් සිටීම සහ නිදහස සිටීම. ඇත්තටම සාර්ථක ජීවිතයක් කියලා කියන්නේ ඔබ කොයිතරම් සතුටෙන් සැහැල්ලුවෙන් නිදහසෙන් හිටියද කියන එක මත තමයි ඒක සාර්ථක ජීවිතයක් කියලා කියන්නේ. හරි. හැබැයි අපිට ඔළුවට වැටිච්ච අදහස මොකක්ද සාර්ථක ජීවිතයක්? ඒක ඇත්තටම ඒ හුඟක් දේවල් කරේ අපි වෙනුවෙන්ද, කියන්නේ අපේ මේ අපේ පාසුව වෙනුවෙන්ද? එහෙම කරන්න ප්‍රශ්නයක් නැහැ.
නිකන් මේක අන්තගාමීමක් නෙමෙයි. හරි. එහෙම අන්තගාමි වෙන්න ඕනේ. හැබැයි උගාක් වෙලාවට අපි එතනින් එහා ගිය තැනදී තමයි මොකද්ද? මේ සීමා අයිර කැඩුනේ. එතනින් එහා ගිය තැනදී මොකද්ද වෙන්නේ? හරි. එතකොට එතනින් එහාට අපි ඔක්කොම කරේ මාන්නේ පෝෂණය කිරීම සතා. එතනින් උගාක් දේවල් එහාට කරේ. අන්න එතකොට මොකද මේ කලබල එනවා. එතකොට අපේ ජීවිතේ අපේ මොකද්ද? ඒ කියන්නේ අපි සාර්ථක ජීවිතයක් කියන්නේ මොකද්ද කියන එක අපිට නිර්ණායක අපිට වැරදුනා. හරි. එතකොට ඇත්තම සාර්ථක ජීවිතයක් කියන එකේ නිර්ණායකය ඔබ කොයිතරම් සැහැල්ලුවෙන් ඉන්නවද? කොයිතරම් සතුටෙන් ඉන්නවද? කොයිතරම් සාමයෙන් ඉන්නවද? අතුලාන්ත සාමයෙන් ඉන්නවද කියන එක. ඉනර් පීස් එකෙන් කොච්චර ඉන්නවද කියන එක. මත. හරි. හැබැයි මේ කරන ඔක්කොගෙම උනේ මොකද ඒක නැතිනම්. දැන් හිතන්න දැන් මේ ඕගොල්ලෝ හිතන ඊට පස්සේ එතනින් එහාට ගිහලා මම මේ බණ අහනවා භාවනා කරනවා කියලා. හැබැයි බණ අහනවා භාවනා කරනවා ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒව කරන්න ගිහිල්ලත් අර තිබුණට වඩා ස්ට්‍රෙස් වෙනවද නැද්ද? තිබුණකට වඩා ඕගොල්ලෝ කලබල වෙනවා. ඇයි එතනත් මොකද්ද කරන්නේ? මට තාම අවබෝධය ලැබුණේ නැහැ. මට තාම මොකද්ද? මට තාම සෝවාන් වෙන්න බැරි වුණා. මට තාම රහත් වෙන්න බැරි වුණා. මට තාම මේක ගැලවෙන්න බැරි වුණා කියලා ආයිත් මොකද්ද වෙන්නේ? ආයිත් ඔබ පීඩන ඉලක් වීම තමයි වෙන්නේ. හරි. එතකොට එතනත් ඔබ සාර්ථකත්වයේ මනින විදිහ, ඒ කියන්නේ ඔබ නිවනට යනවා නම් නිවනේ සාර්ථකත්වයේ මොකද්ද? නිවනේ සාර්ථකත්වයේ ඔබ නිවට යනවා නම් එන්නේ මොකද වෙන්න ඕනේ? සැහැල්ලු වෙන්න. නිදහස් වෙන්න. ඔබ අවුල් වෙලා තියෙන මනසේ අවුල් වෙලා තියෙන ගැට ටික ලිහෙන්න ඕනේ. දැන් නිවන කියන එකේ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒකනේ. දැන් අපි ලෞකිකත්වයේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඒකම තමයි. හොඳට බලන්න. ඒක තමයි. එකම තමයි. එතකොට මේ කිසිම මේ කියන්නේ මේ කන්ට්‍රඩික්ෂන් එකක් තියෙනවද මේ පාරවල? කිසිම එකක් නෑ. එකම දේ තමයි අපි මේ පාර යන්න නොදන්න කමේ තමයි වැරද්ද තියෙන්නේ. මේ කිසිදු පාරක් යන්න තියෙන නොදන්න කමේ තමයි තියෙන්නේ. එතකොට මේ නොදන්න කම ඇතුලේ මොකද්ද තියෙන්නේ අපි? ඒ කියන්නේ අපි මේ සාර්ථකත්වයේ කියලා අපි දේවල් නම් කරගෙන ඉන්න විදිහ, කියන්නේ අපි දේවල් මැනගෙන ඉන්න විදිහේ වැරද්දක් තියෙනවා. හරි. එතකොට මේ වැරද්ද ඇතුලේ අපි බලන්නේ, අපි දැන් දෙයක් කරනකොට අපි බලනවා මේ බලන්නේ මේකෙන් මගේ සතුට, එහෙම නැත්නම් මගේ අතුලාන්තයේ තියෙන සාමයේ, නැත්නම් මේ මේකෙන් තියෙන නිදහස කොයිතරම් දුරට අවුල් වෙනවද කියලා ඕගොල්ලෝ මොකද්ද? ඒක නෙමෙයි බලන්නේ. අර වැටිලා තියෙන වෙන නිර්ණායක ටික. හරි. එතකොට අර බොහොම සරලව ඕගොල්ලෝ ගත කරන්නේ අනුන් වෙනුවෙන් ගත කරන ජීවිතය. ඒ කියන්නේ ඕගොල්ලෝ තරම් පාරාර්ථකාමී මිනිස්සුතාවක කව කොච්චරවත් නැහැ. ඇයි මම පාරාර්ථකාමී කියලා කියන්නේ? හැම වෙලාවෙම අනුන්ව සතුට කරන දේවල් කරන්නේ නේ. අර කිව්වාගේ ඕගොල්ලෝ තරම් අතහැරපු જાතියක් තවත් නැහැ. තව මොකද? ඕගොල්ලෝ තරම් පාරාර්ථකාමී જાතියක් තවත් නැහැ. ඇයිද අනිත් මිනිසුන්ට පේන්න අනිත් මිනිසුන්ව සතුට කරන්න තමයි මොනහරි දේවල් කරන්නේ. දැන් ඊගෝ එක කියන්නේ ඕකනේ. මොකද ඊගෝ එක කියන්නේ? ඒක ඊගෝ එක කිව්වට මාන්නේ කිව්වට ඇත්තට මේක තියෙන මොකද්ද? ඒකේ තියෙන මොකද්ද? අනුංග සතුට කිරීම සහ අනුංගෙනි ජීවත් වීම. ඔව්ද? හරි. එතකොට ඕගොල්ලෝ තරම් පරාර්ථකාමී જાතිය. ඕගොල්ලෝ තරම් අතහැරපු જાතිය තවත් ඉන්නවා. එතකොට දැන් මම අද මම කතා කරන්නේ ඇවිල්ලක් මොකද්ද? ආත්මార్థකාමී. පැහැදිලි. එතකොට මේකේ ආපස්සට හැරිලා බලන්න ඕනේ ඇත්තටම ඔබ මොකද්ද? ඔගොල්ලෝ මේ සාර්ථකත්වයේ කියලා මේ දාගෙන තියෙන නිර්ණායක ටික හරිද කියලා. ඔන්න ඔය වගේ බොහොම සරල විදිහට අපි මේ කතාව තේරුම් ගත්තා නම්, පැහැදිලි කරගත්තා නම්, හරි. එතකොට අපේ ජීවිතේ බොහොම සැහැල්ලු වෙනවා. අපි මේ නිර්ණායකෙන් තමයි හැම වෙලාවෙම දේවල් බලන්නේ. මේ කරන වැඩේ මගේ ජීවිතේ කොච්චර අවුල් වෙනවද? කොච්චර අභ්‍යන්තර සාමයේ රඳාපවතිනවා නැත්නම් මේක අවුල් වෙනවද? මගේ තිබ්බ නිදහස සතුට කොච්චර නැති වෙනවද? තේරෙනවද මම මේ කියන්නේ? නොන ඔතනින් තමයි අපි මොකද ජීවිතේ තේරුම් ගන්න ඕනේ, පටන් ගන්න ඕනේ තැන. අපිට පොඩි කාලේ ඉඳලා හැමසමනස මේ මාර්ගේ යන්න නම් පරප්‍රාණ වෙන්න ඕනේ, අනම් ජීවත් වෙන්න ඕනේ, ඒ වගේ දේවල්. ඒ යන තමයි ඒක තමයි. ඉතින් එතකොට අර පොඩි කාලේ ඉඳන් දහම් පාසෙන් ඉඳන් ඔක්කොම ගන්නකො මොකද්ද? අතහැරීම සහ පරාතකාමී මිත්‍යාව හොඳටම ප්‍රැක්ටිස් කරන්න. අන්තිමේදී තමන්ගේ නින්දත් අතහැරලා.
සමන සිගිරිදිට අර ඒ ඇංගල්ලකින් අපි ඇත්තටම මේ අනු මම ඇත්තටම ඉවත්ලා ඒ ඇංගල් එක වගේ ඉතලයි මේක සමනාලා මට පේන්නේ ජෙනරේෂන් වයිස් කරපුවොත් දෙවක්ල දරුවන්ට කරනවා ඒ දරුවෝ විදරුවන්ට කරනවා හැබැයි ඒක ජෙනරේෂන් එකක සතුටින් ඉඳලා නැහැ. ඒ කියති හැම ජෙනරේෂන් එකකම ඊළඟ ජෙනරේෂන් එක වෙනුවෙන් මොකද්ද? සියල්ල කැප කරලා සියල්ල අතහැරලා නේ? තමන්ගේ සියල්ල අතහැරලා ඊළඟ ජෙනරේෂන් එක වෙන්නේ. එතන හරියටම හරි. ඒක තමයි එකක් කරගෙන ඊළඟට යන්නේ ළමයි ඊළඟට. එතකොට එක ජෙනරේෂන් එකක් සතුටින් ඉඳලා නැහැ නේ හන්දිය. එතකොට පරාතකාමිත්‍ය හොඳටම තියෙලා නේ. එතකොට අපි ඒ ෆ්‍රේම් එකට දැම්මද අපි ඒකට වැටෙන දුවනවා අපිට. ඒ කියන්නේ අපි වෙලා තියෙන්නේ අපි දැන් ඊයේ සාකච්ඡාවේදීත් මේ කතා කරා. අපි හුඟක් දේවල් අපි එළියට ගිහිල්ලා බලන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්න අපි දැන් ඒලියන් කෙනෙක් විදිහට උඩින් නම් බලනවා. හරි. ඒ කියන්නේ මේ සමස්තය දිහා එහෙම නැත්නම් අපි මේ පවුල කියන එකකේ අපි රැකියාව කියන එකකේ දිහා එහෙම නැත්නම් තමන් මේ කරන වැඩ දිහා එළියෙන් ඇඳන් බලනවා. මේ සමස්තයේදී එළියෙන් ඉඳන් බැලුවම ඕගලන්ට මොකද පේ? එළියට ගිහිල්ලා බැලුවට පස්සේ ඕගලන්ට පේන්නේ මොකක්ද? ෆ්‍රේම් එක ඇතුලේ දුවන. හැබැයි ඒක ඇතුලේ ඉන්නකොට ඕගලන්ට මොකද කරන්නේ? දැන් මොකද ඒක ඇතුලේ දෝගල කරන්නේ මොකක්ද? ෆයර් ෆයිටින්. එකක් මේවා කරනවා ඒක කොහොම හරි මේවා කරනවා ඊළඟ එතකොට තව 10ක් එනවා ඊට පස්සේ එතන අතන ගින්දර ටිකක් නිවනවා මෙතන ටිකක් නිවනවා ආයෙ අතන ටිකක් නිවනකොට ආයෙ මෙතනපත් වෙනවා ආයෙ එතන නිවනවා හරි. තෝර සමහරට මෙහෙම කරනවා. ඉතින් මම ඔබට කියන්නේ මේ සති දෙකක් කිසිම ප්‍රශ්නයක් විසඳන්න යන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න. පැත්තකට වෙලා බලන් ඉන්න තමන්ගේ ජීවිතේ කියලා. අපි දෙකක් කිසිම ප්‍රශ්නයක් විසඳන්න යන්න එපා. මොකද දැන් ඕගොල්ලෝ හැමදාම ඒ කියන්නේ දැන් මෙහෙමයි මේ ප්‍රශ්න විසඳනවා කියන්නේ සමහර ඕගොල්ලෝ අවදිය ඇතුළේදී නෙමෙයි මේ ප්‍රශ්න විසඳන්නේ. ඕගොල්ලෝ නිදා ගන්න බෑ. දැන් ඕගොල්ලෝ කෑමක් කනකොට ඇත්තටම ඕගොල්ලන්ට කෑමවල රස දැනෙනවා. ඒක හොඳ ප්‍රශ්නයක්. ඇයි? කෑම කනකොට කන්නේ මොකද්ද? ප්‍රශ්නෙත් එක්ක. ප්‍රශ්නේ තමයි කන්නේ. හරි. ඊට මං ඉස්සෙල්ලා කිව්වා වගේ ළමයෙක් ගිහලා හුරතල් කරනකොට ළමයා නෙමෙයි හුරතල් කරන්නේ. ප්‍රශ්නේ හුරතල් කරන්නේ. ඔව් අරගෙන හිත හිතා ඒක ඒකත් ඒකත් එක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරි. පැහැදිලි. එතකොට අර අපි මේ උගා භෞතික දේවල් මෙහෙම තියාගෙන හිටියට වැඩක් නැහැ. ඒක ඇතුළාන්තේ අපි මොකද? සතුට නැත්තම්. එතකොට අපි මේක ගැන ආයේ මොකද්ද? විවෘතව බලන්න ඕනේ. එතකොට අර අපි එළියට ගිහිල්ලා ඇවිල්ලා මේ සමස්තේ මේ තමන් දිහා මේ තමන් කරන්නේ මොකද්ද කියන එක අපි එළියට ගිහිලා බැලුවට පස්සේ තමයි ඒක පේන්නේ. අපිට සමහර දේවල් තේරෙන උදාහරණ විදිහට ඕගොල්ලෝ අවුරුදු 50 60 70 80 යනකොට ආ තේරෙන්න ගන්නවා. හැබැයි එතකොට වැඩක් නැහැ. හරි. මේ නිර්වාණය තියෙන්නේ වයසට ගිහිල්ලා ලබා ගන්න දෙයක් නෙමෙයි නිර්වාණය කියන්නේ. නිර්වාණය කියන්නේ මරණින් මත්තේ ලබා ගන්න දේකුත් නෙමෙයි. මේවා තමයි මේ සියවස් ගානක් තිස්සේ හැදිච්ච බොරු කතා. හරි. සියවස් ගානක් තිස්සේ හැදිච්ච බොරු කතා. රට දියුණු කරන එක බාර දුන්නා කාටද? දියසේන කුමාරය. ඊළඟට මොකද? නිර්වාණය බාර දුන්නා කාටද? මෛත්‍රී බුදුහාමුදුරුවෝ. හරි. එතකොට ඒ වගේ අපි මේක මේ පස්සට කල් දාන එකක් නෙමෙයි. ඇත්තටම මේක මේ මොහොතේදී ඔබගේ ගැටලුව මොකද්ද කියලා තීරුම් අරගෙන මේ මොහොතේදී ඔබේ දුක මොකද්ද කියලා තේරුම් අරගෙන මේ මොහොතේදී ඔබගේ මනසේ තියෙන අවුල මොකද්ද කියලා තෝරගත්ත නම් මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ ගැටලුව විසඳගත්ත නම් මොකද්ද? එතන තියෙනවා මොකද්ද? නිර්වාණය එතන තියෙනවා. මේ පස්සට දාන එකක් නෙමෙයි. අවුරුදු රිටයර් වෙලා ලබා ගන්න එකක් නෙමෙයි. මරුණට පස්සේ ලබා ගන්න එකක් නෙමෙයි. හොඳ අතේපය හයිය හත්තිය තියෙන තරුණ කාලේ ලබා ගන්න එකක්. හරි. එතකොට ඒක ලබා ගන්න එක ඕගොල්ලෝ හිතන දාතිය මැදික් කතාවකුත් නෙමෙයි. ඒකන කාටවත් කරන්න බැරි ඉම්පොසිබල් එකක් නෙමෙයි. හරි. දැන් මේ කතා වලින් හැදිලා තියෙන හැම කතාවෙම කියන්නේ මේක ගන්න බෑ, මේක හරි අමාරුයි. හරි. මේක කාටවත් කරන්න බැරි එකක්. පෙරුම් පුරන්න ඕනේ එහෙම කියලා මේක මොකද්ද? එන භයානක එකක් බවට පත් කරනවා. දහම්පසලනිකාලෙන් මේක නේද? හැබැයි ඔබ මේක බොහොම සරලව ඔබගේ මනසේ කතාව තේරුම් ගත්තා. ඔබගේ මනසේ ස්වභාවය තේරුම් ගත්තා. එතන තියෙනවා නිවන. හරි. ඒක හිට ගන්න එකක් නෙමෙයි මේ මොහොතේ ඔබගේ මනසේ තියෙන සැබෑ తත්වය මනස වැඩ කරන විදිය තේරුම් ගන්න නිවන ලබා ගන්න පුළුවන් මොකද ඒක අරගෙන මේ ශක්්‍යතාවය ඕගලන්ට තියෙනවා
එකොම දොගල ශක්තිතාව තියනවා කියලක මෙතන ඉන්නවා ඔක්කොටම වගේ ලෞකික කුසලතාවය තියනවද නැද්ද? මොකද ලෞකික කුසලතාවය උගල සාමාන්‍යයෙන් ලෞකික විදිහට යම් කිසි දෙයක් කිරීමට හැකියාවක් තියෙනවා, යම් දේවල් ටිකක් කරන්න හැකියාවක් තියෙනවා, දක්ෂතාවයක් තියෙනවා. හරි. ඉතින් එතකොට එහෙම දක්ෂතාවයක් තියෙන කෙනෙකුට මොකද්ද? එතනින් එහාට කෙච්චර අමාරු නෑ. හරි. නිකම්ම නිකම්ම අය නෙමෙයි. හරි. ඉතින් එතකොට අර හැම වෙලාවෙදිම අර අපිට මේ සියවස් ගානක් තිස්සේ මේ හැදිච්ච කතාව. සියවස් ගානක් තිස්සේ මේ අර පරම්පරාවෙන් මේක කල් දාන එක. මේක බය කරවන්නේ මේ අමුතු මැජික් කතා ඇතුළේ මේවා හිර කරන එකෙන් තමයි ඉන්නේ. ඒක ඇත්තම නිර්වාණ කියන්නේ ඕගොල්ලෝ මේ එදිනෙදා මේ රැකියාව කරන ගම. එදිනෙදා මේ පෞල් ජීවිතය කරන ගම. තේරුම් ගත හැකි, තේරුම් ගත යුතු එකක්. මොකද? හැබැයි දැන් මේ මම කියන නිර්වාණේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒකේ අතහැරීම වෙනුවට තියෙන්නේ මොකද්ද? අල්ලාහගේ. පරාත වෙනුවට තියෙන්නේ මොකද්ද? ආත්මార్థය. ඔන්න ඔතන තමයි උගත් දෙනකොට වර්ධිනේ. ඕගොල්ලෝ දාගන්න එකක් ඉස්සලාම තමන්ට දාගන්නවා මම ගිහිල්ලා පැවිදි වෙනවා කියලා. හරි. හරි. දැන් ඉස්සලාම ඉන්න ඕම පැවිදි වෙනවා. ඊට පස්සේ දැන් මේක වෙන්නේ ඊට පස්සේ ඊට පස්සේ වදනවා මේ පැවිදි වෙන්න බැරි ක්‍රම ගැන ටික හොයනවා. පැවිදි වෙන්න බැරි අය ක්‍රම කියලා එක. ඒකෝ පැවිද්ද වෙලා තියෙන අවුල් ටික හොයනවා. පැවිදිලා ඉන්න අයගේ අවුල් ටික හොයනවා. එනවා. හරි. එතකොට ඒ ටික ඔළුවට දා ගන්නවා. හැබැයි ඇත්තටම වෙන්න ඕනි මේ එහෙම එකක් ගැන හිතන එක නෙමෙයි. හරි. ඔබ පැවිදි වෙනවද නැද්ද කියන එක ගැන නෙමෙයි ඔබ හිතන්න ඕනේ. ඔබ හිතන්න ඕනේ බොහොම සරලව දැන් මට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? කියන්නේ මගේ මේ මගේ ඇතුලාන්තයේ සාමය නැත්තේ ඇයි? ඇයි මං පීඩණයටපත් වෙලා ඉන්නේ? හරි. ඇයි මගේ මේ සතර නිදහස කියන එක සීමා වෙලා තියෙන්නේ ඇයි කියලා ඒක බලන එක තමයි ඔබ කරන්න ඕනේ. අරගෙන හිතන්න අවශ්‍ය නැහැ. හරිද? තේරුණාද මම මේ කියන්නේ හරිද? ඉතින් ඒක ගැන හිතන එක තේරුමක් නැති වැඩ. හරි. ඉතින් අනිත් එක ඒක ගැන හිතනවා නම් ඒ ගැන හිතන්න දෙයක් නැහැ කරන්න තියෙන්නේ. ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ මොකද්ද මම කියන්න? ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ ඕගොල්ලෝ මොනම දෙයක්වත් කරන්නේ නැහැ. හැම වෙලාවෙම මොකද කරන්නේ? හිතනවා 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 හිතනවා. ඕගොල්ලෝ හිත හිතා ඉන්න අතරේ මොකද්ද? දේවල් වෙනවා. දැන් ඕගොල්ලෝ හිතන ළමයි කොහොමද හදන්නේ කියලා ඕගොල්ලෝ හිතනවා 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 හිත හිතා ඉන්න අතරේ ළමයි ලොකු වෙනවා. ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතනවා 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 හිතලා 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 යනකොට ජීවත් වෙලා ඉවර වෙනවා. හරි? නේ? ඉතින් ඕක තමයි ඕගොල්ලන් තියෙන ගැටලුව. හරි? එක්ක බොහොම සරලව මොකක්ද හිතන්න නැතුව කරන්න තියෙන්නේ. දේවල් හිතන්න නැතුව කරාම හරි. දැන් මේ හිතන එකේ තමයි ගැටලුව තියෙන්නේ. දැන් හිතුවා කියලා මොකුත් වෙන්නේ නැහැ. හැබැයි මම ඕගලන්ට කියන්නේ එහෙම Tamanට එහෙම එකක් දාගන්න එපා ටාගට් එකක්. අවශ්‍ය දේ තමයි අත්‍තරම Tamanගේ මනසේ තියෙන ස්වභාවය. Taman මේ එදිනෙදා මේ කලබලයටපත් වෙන්නේ ඇයි? එයි මේ නිදාසෙ නිදාගන්න බැරි. නිදාසෙ කැම ටිකක් හන්න බැරි. හරි. මේ අතුලක් මොකක් පීඩනයක් තියෙනයි කියලා අන්න ඒක හොයලා ලියා ගන්න එක. අර වගේ මේවා දාගන්න එපා. ඒ කියන්නේ අපේ ඔළුවේ ඔයගේ හැදිලා තියෙන රූප ටික. නෑ අපේ ඇතුළේ ඔළුවේ ඇතුළේ තියෙන නිර්වාණය කියන රූපය ඇතුළේ කොහොමද තියෙන්නේ? ගල් ගුහාවක අන්ත දාපු සිගුරක් සිගුරු ඇදගෙන. සපත්තු දාන්නේ කියන්නේ සරෙප්පු දාන්නේ නැති. ආ පින්ඳ පාතෙන් යන අවුද. ආන්දුරු කෙනෙක් ගැන තියෙන සංකල්පයෙන් ඉදාරි. ඉතින් ඔබ ගිහිල්ලා යාමුරු කෙනෙක් පිටිපස්සේ ටිකක් යන්න.
අද එහෙම හිටියයි කියලා කවුද? ඔය ඔබ බලාපොරොත්තු වෙන සාමය ලැබෙන්නේ නැහැ. ඇයි? එතනදිත් ඔය මනසේ කතාව තේරුම් ගත්තේ නැත්නම් මනසේ ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් එතනට ගිහිලා මොකද? එතන ඒතන තම ආවේනේ කෝ ප්‍රශ්න ටිකක් ගොඩ නැගෙන. හවුද නැද්ද? අර මං කලින් කිව්වාගේ එක්ක සිවුරු අඳින විදිය ගැටලුවා. එක්ක සිවුරේ පාට ගැටලුවා. ඕවේ වගේ පුංචි එකක් හරි මොකද්ද? ප්‍රශ්නයක් කරගන්න. හරි. එහෙනම් ඒ වගේ එකක් දාගන්න එපා. ඉස්සලා ඔබ ඔබගේ මේ කතාව තේරුම් ගන්න. හරි. හරි. ඒ කියන්නේ දැන් පොඩි ළමෙක් බොනික් එකක් එක සෙල්ලම් කර කර ඉඳලා එක දවසකදී ඒ ළමයාට බොනික්ක ඉබේම මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් බොනික්ක දාලා යන්න බෑ කියලා අඬනවා. හරි. ඉතින් ඔබ හිතන පැවිද්ද හරියට ඒ වගේ එකක් වෙන්නේ. හරි. දැන් ඕගොල්ලෝ කරන්නේ බොනික්ක තියාගෙන බොනික්ක තියාගන්නත් ඕනේ අතාරින්නත් ඕනේ. හිත හිතා ඉන්නවා. හරි. එතකොට ඒ වගේ අරමුණු අවසාන අරමුණක් Tamanට දාගන්නේ නැතුව බොහොම සරලව ඕගොල්ලන් දැන් ඕගොල්ලෝ අතහැරලා තියෙන ටිකක් තියෙනවා නේද? ඒ ටික හොඳට අල්ලගෙන ඉන්න. හරි. ඒ ටික අල්ලගෙන ඉන්න. ඕගොල්ලෝ මෙච්චර දවසක් අතහැරපිට පරාර්ථචර්යාවනේ මෙච්චර දවසක් කෙරෙන්නේ. අද සිට ආත්මචර්යාවේදී. ආත්මාර්ථකාමී. හොඳට අල්ලගන්න හයි. මගහැරිච්ච දේවල් ආයි අල්ලගන්න. හරි. ඒකට ගැටලුවක් තියෙන මොනවාද කියලා අන්න ඒක හොයන්න. පැහැදිලි. අන්න ඒක හෙව්වා නම් මොකද? ඒකයි වෙන්න ඕනේ වෙන මොකුත් වෙන්න ඕනේ නැහැ. හරි. ඒ අරම කාටද හිතෙනව නම් මං කියන්නේ හිතන්නේ නැතුව කරන්න කියලා. ඔය ඔනට වඩා හිතන එක තමයි ජීවිතේ ලොකුම ගැටලුව.